පින්වත් හැම දෙනාගේම සූදානම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් දහම් කාරණා කීපයක් අසා දැනගෙන ඔබේ දහම් අවබෝධයේ දහම් දැනුම තව තවත් වැඩි දියුණු කරගන්නට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුගේ ජීවිතයේ තුල සද්ධර්මයේ නොපවතිනවනම් සද්ධර්මයේ දන්නේ නැත්නම් ඒ පුද්ගලයාට සංසාරේ දිගයි කියලා. දීඝා ජාගරතෝ රත්තේ දීඝං සන්තස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතෝ. පිඟුත්න රාත්‍රිය දිග වෙනවා, ගොඩාක් දිග වෙනවා නිදාගන්නේ තියයිට. නිදි මරණ අයට රාත්‍රිය හරි දිගයි. තාමෙලි උන්නේ නැනේ කී කී අපි හිතනවා. හැබැයි හොඳට නිදාගත්ත කෙනාට රාත්‍රිය පහන් වෙනවා තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි පයින් යන කෙනාට යොදුන ගොඩාක් ඈතයි. අපි කියනවනේ යනවා යනවා ඉවරයක් නැහැ කියලා. නමුත් වාහනයක යනකොට ඒක එච්චර දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි පිඟුතුනේ දීගෝ බාලානං සංසාරෝ බාලයාට, ඒ කියන්නේ අඥානවන්තයන්ට, ඒ කියන්නේ ධර්මයේ දන්නේ නැති කෙනාට සංසාරය හරි දිගයි කියන. සද්ධම්මං අවිජානතෝ. සද්ධර්මයේ දන්නේ නැති අයට සංසාරය දිගයි. ඇයි ඒ දිග වෙන්නේ? සද්ධර්මයේ ධර්මයේ දන්න කෙනා මොහොතෙන් මොහොත උත්සාහ කරන්නේ සංසාරයේ කෙටි කරගන්න. ධර්මයේ දන්නේ නැති කෙනා උත්සාහ කරන්නේ උත්සාහ කළා හෝ නොකළා හෝ එයාගේ ස්වභාවය සංසාරයේ දික් වෙන එක. බෞද්ධයන් හැටියට ඔබ හැම දිනාම උතුම් මිනිසත් බවක් ලබාගෙන බුද්ධෝත්පාද කාලයක කටයුතු කරන මේ අවස්ථාවේ ඔබ බොහෝම ප්‍රඥාවන්තව සත්පුරුෂ භාවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් ඔබ මේ මනුෂ්‍ය ජීවිතේ පරිහරණය කරමින් ඔබේ අරමුණ වී යුත්තේමත් පිඟුතුනේ මොහොතින් මොහොත මේ සසර කෙටි කර ගැනීම. මේ විදි උතුම් වූ ධර්ම දේශනාවන් සිද්ධ කරන්නේ, දායකත්වයන් දරන්නේ, දන් දෙන්නේ, සිල් ගන්නේ, භාවනා කරන්නේ, සමාජයේ හොඳයි, පිනයි, කුසලයයි කියලා සම්මත දේවල් අපි කරන්නේම සංසාරේ ආය ආය ඇවිදින්න හිතාගෙන නෙමෙයි. මේ සංසාර දුකෙන් එතර වෙන්න හිතාගෙන තමයි හැම දෙයක්ම කරන්නේ. නැත්නම් සංසාර දුකෙන් එතර වෙන්න පිඟුතුනේ ධර්මයේ නොදැනනම් කොහොමත් පුළුවන්කමක් නැහැ. අනිත් මොන පින්කම් කළත් පින්නතුනේ ඒවා තියෙන්නේ සසරේ පැවැත්ම යහපත් කරගන්න. දැන් නැත්තම් දන් දෙනවා, අම්මා තාත්තලා සලකනවා, ඒ හැම දෙයක්ම අපි කරනවානේ. ඒවා කරන්නේ සසර යහපත් පැවැත්ම වෙනුවෙන්, නිවන් දකිනාත්ම භාවය දක්වාම. හැබැයි ඒ පැවැත්ම තුල ඉඳගෙන නිවන් අවබෝධය කරා ගමන් කරන්න නම් අපි අනිවාර්යයෙන්ම ධර්මයේ දැනගත යුතුමයි. ඒ ධර්මයේ දැනගන්න එක ක්‍රමයක් තමයි මේ විදිහේ ධර්මාශ්‍රවණය කිරීම. ඒ වගේම තමයි ධර්මාශ්‍රවණය කරන්න තව බොහෝ පිරිසකට අවස්ථාව ලබා දෙන එක තවත් විශාල පින්කමක්. අද මේ අත්තන් පමණක් ධර්මාශ්‍රවණය කරනවා නෙමේ, ලංකා ලෝකවාසී ධර්මාශ්‍රවණය කරන්න කැමති ධර්මයේ හොයන පින්වතුන්ට බණ අහන්න ඔබ අවස්ථාවක් සලසලා දෙනවා. සම්බ දානං ධම්ම දානං ජිනාති. මේ නැත්තං ඒ මහා පිංකම ආනිසංස වැඩිම ලැබෙන පිංකමත් මේ අවස්ථාවේදී ඒත් එක්කම සිද්ධ කරගන්නවා. ඒක ඔබේ ජීවිතේ හරි වටිනවා පිංකමත්. අපි මොනවා දන් දුන්නත්, අපි මොන තාලෙන් හොඳ දේවල් කළත් කෙනෙක්ගේ අවබෝධ ශක්තිය තුල කෙනෙක් නිවැරදි භාවයට පත් කරනවා නම් ඒක මහා ආනිසංස ලැබෙන පිංකමක් පිංකමත්. හොඳයි, අද දවසේදී මේ නැත්තන්ට මම ධර්මදේශනාව සඳහා මාතුකා කරගන්න තියදුනේ ව්‍යාපාදයෙන් තොරව තරහයෙන් තොරව පුද්ගලයන් ඇසුරු කරන ආකාරය. මේ සඳහා මම මාතුකා කරගන්න තියදුනෝ සූත්‍ර දේශනා මෙයන්ට මේ කාරණාව පහදලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සූත්‍ර දේශනාවක් එනවා. ဒုတိယ ආඝාත පටිවිණේ කියලා සූත්‍රය. ဒုတိယ ආඝාත පටිවිණේ කියන. දැන් ආඝාත කියන වචනේ ඇහෙනකොටම මේ ඇත්තන්ට යම් රෝග ලක්ෂණයක් මතක් වෙනවා.
ආඝාතය කියලා රෝගයක් තියෙන අපි ඒක කියන්නේ අංශභාගය කියලා ඒක නෙමෙයි මේ කියන්නේ ආඝාතය කියලා කියනවා තරහවට පටිඝයට දේශයට කියන නම ආඝාත පටි විනේ එතකොට විනේ කියලා කියනවා හසුරුවා ගැනීම කියන එක අපි කාගාවත් විනයක් නැත්නම් අපි ගා හොඳ ශික්ෂණයක් නැහෙනේ එතකොට විනය තියෙන තැන ශික්ෂණයක් තියෙනවා හැදියාවක් තියෙනවා යහපත් භාවයක් තියෙනවා හිතට දේශය ඇති වෙන වෙලාවට අපි ගාවේ දේශයේ හික්මීම තිබුන් නැත්තම් අපි කියනවා තරහව පාලනය කරගන්නවා කියලා ඒ ස්වභාවයේ තිබ්බේ නැත්තම් ලොකු විනාශයක් වෙන්නේ පරිහානියක් වෙන්නේ පින්වතුනි එනිසා මේක විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාව පින්වතුනි සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන්න තිබුණේ දැන් මේ නැත්තම් අහලා තියෙනවා 84000ක් ධර්මස්කන්ධෙනේ නේද ඔය 84000ක් ධර්මස්කන්ධේ පින්වතුනි බුද්ධ භාසිත වශයෙන් ඒ වගේම ශ්‍රාවක භාසිත වශයෙන් දේව භාසිත වශයෙන් ඉසි භාසිත වශයෙන් බෙදෙනවා ඕකෙන් 82000ක්ම බුදුහාමුදුරු දේශනා කරපුවා 2000ක් තමයි අනිත් අවශේෂ ධර්මස්කන්ධ ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරපුවා දෙවියන් විසින් දේශනා කරපුවා ඉසිවරු විසින් කියන්නේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මස් කොටස් ඊළඟට මේ සැරියුත් හාමුදුරුව මොගලන් හාමුදුරුව මහා කච්චායන හාමුදුරුව වගේ ඒ මහරහතන් වහන්සේලා දේශනා කරපුවා ඊළඟට බුදුහාමුදුරු බැහැ දකින්න මහරහතන් වහන්සේලා බැහැ දකින්න ආපු දෙවිවරු උන්වහන්සේලාගෙන් ප්‍රශ්න අහලා තියෙනවා ඒ ප්‍රශ්නත් ලෝකයේ තියෙන යථාර්ථවාදී කරුණු එතකොට බුදුරජාණන් වහන්සේ ඒවා ඒ විදිහට අනුමත කරලා තිනවා. ආ ඒ කාරණේ එහෙම තමයි කියලා. ඒ නිසා බුද්ධ භාසිතය බවට පත් වෙලා තිනවා. ඒ වගේම තමයි බුදුහාමුදුරු පහළ වෙන කාලේ ඉන්දියාව තුළ දඹදිව තුළ යම් යම් ඉසිවරු විසින් ප්‍රකාශ කරලා තිනවා දේශනා කරලා තිනවා යම් යම් යථාර්ථවාදී කරුණු තිබුණා. දැන් ලෝකයේ ඇත්ත කාරණේ නම් යථාර්ථයක් නම් ඒක බුදුහාමුදුරුම දේශනා කරන්න ඕනේ කියලා දෙයක් නෑ. ඉතින් බුදුහාමුදුරු ඒවත් අනුමත කරලා තිනවා. ඒ නිසා ත්‍රිපිටකයේ තුළ ඔය කියන භාසිතයන් දකින්න ලැබෙනවා. ඉතින් ඒ අතර මේ ဒုတိය ආඝාත පටිවිණේ කියන සූත්‍රය බුදු සරියුත් මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නට යෙදුනා. පංචමේ ආවසෝ ආඝාත පටිවිණය යත්ත භික්ඛුනෝ උප්පන්නෝ. මහණෙනි මෙන්න මේ පස් ආකාරයකින් උපදින මේ තරහව වෛරය නැත්තං නොසන්සුන් ස්වභාවයේ සබ්බසෝ පටිවිනේ තම්බෝ හැම ආකාරයකින්ම මැඩපවත්වා ගන්න ඕනේ කිය. මැඩපවත්වා ගන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ භාවනා කරන කෙනෙක් නම් එයාගේ භාවනා චිත්තයේ ඒකාග්‍රතා චිත්තයේ වැඩෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ නම් ඔහුගේ ජීවිතයේ ඔහු බලාපොරොත්තු වෙන මට්ටමින් තියා පවත්වාගෙන යන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත නොසන්සුන් වුණාම ඒක අමුතුවෙන් පහදලා දෙන්න අවශ්‍ය නැහැ පින්තුන්ට. හිතර තරහක් දේශයක් ආපු වෙලාවක අපේ ක්‍රියාකාරීත්වයන් හැම දෙයක්ම වෙනස් වෙනවා පින්තුන්. දැන් සමහර වෙලාවට එහි ප්‍රතිඵලය හැටියට අපිට ලොකු විපාක විඳින දේවල් සිද්ධ වෙන කරගන්න පුළුවන්. සමහර වෙලාවට අපි අතකින් අත්පයතින් මනුස්ස ඝාතනයක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් අද කාලේ ඔය බන්ධනාගාර ගත වෙලා හැම විටින් ගොඩක් ඉන්නේ මේ පුංචි පුංචි දේවල් වලට මේ කියන තරහව පාලනය කරගන්න බැරි වෙච්ච අය. හැබැයි මේ වෙලාවේ ධර්මයේ දැනගෙන ධර්මයේ තේරුම් අරගෙන තරහව පාලනය කරගත්තනම් පින් උතුණ ගොඩාක් දේවල් නවත්ත ගන්න පුළුවන්. ඒ නිසා ඉවසීම කියන එක ගොඩාක් දෙනෙක් ඉතින් හිතන මේ එක මදිකමක් කියලා. එහෙම නෙමෙයි නිවටකමක් කියලා හිතනවා. ඒක නිවටකමක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් සංසාර පැත්තෙන් බැලුවොත් පින් උතුණ ඒ තරම් ප්‍රඥාවන්තකමක් ඒ තරම් සැනසීම මේ ලෝකෙ කොහෙවත් නැහැ පින්වතුනි. ඒ නිසා තරහව ඇති වෙන හැම වෙලාවකදීම ඒක අපේ හිතේ ස්වභාවයක් පින්වතුනි. දැන් ඒක ප්‍රධානම කාරණයක්. ඒ තරහ යන්නේක පින්වතුනි කොයි වෙලාවෙත් නෝ. දැන් සමහර විට මේ නැත්තම් දැන් අපි හිතමු ගෙදර දොරේ වැඩ කරනකොට පුංචි පුංචි දේවල් අපට අමතක වෙනවා කියමුකෝ. දැන් ගමන පිටත් වෙනකොට ඔන්න ඔබගේ පර්ස් එක අමතක වෙනවා. ඒකටත් තරහ යනවා. ඒතකොට ඔක්කොම ලෑස්තිලා බලනකොට වාහනේ යතුරු නැති වෙනවා. ඊට පස්සේ ගෙදර දොරේ යතුරු නැති වෙනවා. ඉතින් ඒ වගේ පුංචි පුංචි දේවල් අපට වෙනකොට අපට ඒකට කේන්තියක්. සජීවී අජීවී හැම දෙයකදීම හිතට දේශය තියෙනවා. අපි මේ ඉන්නේ රත්ත්‍ච්ච යකඩයක් උඩ ඉන්න වගේ ඉන්නේ. පොඩ්ඩ එහා මෙහා වෙනකොට අපේ හිත දේශසහගත බවට පත් වෙනවා පින්නද.
හැබැයි එහෙම ද්වේෂ සහගත සිතිවිලි ගන්නවා කියලා කියන්නේ පින්වතුනි අකුසලය. අපේ හිත අපි අර කියන පටිවිණයේ විනය ස්වභාවය අපේ හිතේ නැහැ කියන එක. එතකොට ඒක නිතරම ක්‍රියාත්මක වෙන සිතිවිල්ලක් නිසා අකුසලයට බර සිතිවිල්ලක් නිසාමයි මේ සරියුත් හාමුදුරුව භික්ෂුන් වහන්සේලාට පෙන්වන්නේ මෙන්න මේ කාරණා නිසා පුද්ගල මුණගැහුනහම ඔබට තරහක් ද්වේෂයක් ඇති වෙනවා නම් ඒක මෙන්න මේ ක්‍රමෙන් නැති කර ගන්න ඕනේ කියලා. අපි උත්සාහ කරන්න ඕනේ පින්වතුනේ ඒ හැම වෙලාවකදීම ඒක පාලනය කර ගන්න. දැන් තරහ එන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ හැම. හැමෝටම එක එක මොහොතකදී තමන්ගේ ශරීරයේ ඉරියව්පා වෙනස් වෙනකොට දැන් සමහරට මේ ඇත්තන් මේ බණ අහගෙන ඉන්නකොට කකුලේ වේදනාවක් වුණත් එන්න ආවොත් එහෙම හිතට කේන්තියක් කියන බලන්න මට මේ බණ ටික අහගන්න දෙන්නේ නැහැ නේ කියලා. නේද? ඒ වෙලාවට යථාර්ථවාදී හිතන ඕක තමයි දැන් ස්වභාවය කියන එක. ඒකට ඉතින් කේන්ති ගත්ත කියලා වැඩක් වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ. අපට පුංචි පුංචි දෙයකට පවා අපේ හිත නොසන්සුන් ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා ඒ අතර දැන් සාමාන්‍ය අජීව වස්තු කමක් නැහැ කියමුකු නමුත් අපි සාමාන්‍ය සත්වයන් හැටියට පින්වතුනේ අපි සමාජයත් එක්ක ජීවත් වෙන්නේ. දැන් ගෙදරක ගත්තොත් සමාජික ටික ඉන්නවනේ අම්මා තාත්තා දරුවෝ ආච්චි සීයා මේ නැත්තන් ඉන්න. ඊළඟට ගෙයින් එළියට ගියාම සමාජයේ තියෙනවනේ යාළු මිත්‍රාදීන් නේද? ඒ විදිහට අපි සමාජගත සත්වයෝ. ඒතර අපි තනියෙන් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. අපි පිරිසත් එක්කන් ඉන්නේ. එතකොට පිරිසත් එක්කන් ඉන්නකොට අපට හැමදාම මුණගැහෙන්නේ හොඳමයි නෙමෙයිනේ. එක එක ජාති පුද්ගලයන් අපට හම්බ වෙන්නේ. අපේ හිතන පතන අයම අපට හම්බ වෙන්නේ නැහැ. එක එක අයත් එක්ක මුණගැහෙන්නේ නැහැ. එක එක අයත් ඇසුරු කරන රස්සාවක් කරන තැනක් නම් එතන ඉන්න පිරිස හැටියට ඒ පිරිස එක එක කෙනාට සමාන නැහැ. එක එක අදහස් තියෙන. ඉතින් තමන්ගේ දරුවෝ ගත්තොත් එතන දරුවෝ 3 දෙනෙක් නම් 3 දෙනාගේ තියෙන අදහස් 3ක් නේද තියෙන්නේ. එතකොට ඒවා ගලපගෙන ජීවත් වෙන්න ඒවත් එක්කන් ඒ අදහස් එක්කන් නොගැටි ජීවත් වෙන්න අපි ගාව අවබෝධය තියෙනවා. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් අපි ඒ ඇත් එකෙන් කටයුතු කරනකොට වෙන්නේ පින්වතුනි ගැටෙන එකම. ඒ පුද්ගලොත් එක්කන් වැඩ කරනකොට සිද්ධ වෙන්නේම ගැටීමක්. ඒ කියන්නේ නොගැලපීම. ඇයි කාය ක්‍රියාකාරකම් වාචසික ක්‍රියාකාරකම් එක්කෙනාට එක්කෙනා සාපේක්ෂව වෙනස්. අපි කැමති අදහස් වලට තව කෙනෙක් කැමති නැහැ. අපි ක්‍රියාත්මක වෙන ආකාරයට තව කෙනෙක් කැමති නැහැ. එතකොට තියෙන ගැටීම. නමුත් එහෙම කියලා සරියුත් හාමුදුරු මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා පින්වතුනි එහෙමවත් ගැටීමක් අපේ හිතට ඇති කරගන්න බැහැයි කියලා. ඒක අකුසලයක් කියලා. ඒතර උන්වහන්සේ පළවෙනි කාරණේ හැටියට දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට එක පුද්ගලයෙක් අපුණ මුණ ගැහෙනවා. ඒ සමාජයේ ජීවත් වෙනකොට ඔබේ ජීවිතය ගත කරනකොට ඔබට පුද්ගලයන් නිසා හිතට ඇති වෙන ද්වේෂය තරහව සාමාන්‍යයෙන් පුද්ගලයන් ඇසුරු නිසුරු කරනකොට අපට ඒ අවස්ථාව උදා වෙනවා. දැන් මේ බණ පද අහන වෙලාව බණ අහන වෙලාව ඔයත්තන්ටත් සිහිපත් වෙනවා. සමහරවිට මාත් එක්ක අහවලා තරහයි මං අහවලත් එක්ක තරහයි. මගේ හිතේ ස්වභාවයත් ඒක තමයි ඉක්මනින්ම අර කේන් තියනවා තරහ යනවා. ඒ තුල මොකද පින්වතුනි සාමාන්‍යයෙන් අකුසලයකට වැඩිය ව්‍යාපාදයේ කියන අකුසලයේ සිතිවිල්ල හිතට ආපුවාම අනිත් හිතිවිලි සියල්ලකම යටපත් වෙනවා පින්වතුනි. අර පුණ්‍යවන්තභාවයේ පින් සිතිවිලි කියන යහපත් සිතිවිලි කියන ඒවා අර ගින්නකට වුණා වගේ හරියට සියල්ල අයහපත් බවට පත් වෙනවා. ඒකයි මේක පාලනය කරගන්න ඕනේ කියලා කියන්නේ. එතකොට ඒ සඳහා අපි කටයුතු කරනකොට අපිට සමාජයේදී හම්බ වෙනවා ඒ පුද්ගලයා ස්වභාවය තමයි අපිරිසුද්ධ කාය සමාචාරෝ පරිසුද්ධ වචී සමාචාරෝ. දැන් අපි ආශ්‍රය කරනකොට කෙනෙක් අපට හම්බ වෙනවා එයාගේ කායික ක්‍රියාකාරකම් හරිම අපිරිසිදු. ඒ කියන්නේ එයා අතපය දෝලා සිද්ධ කරන එයාගේ ක්‍රියාකාරකම් අපි කියමු ප්‍රාණඝාතය, අදත්තා දානෙ, කාමමිත්‍යාචාරය මේවා තමන් කරන්නේ. එක්ක හොරකම් කරනවා, එක්ක සත්තු මරනවා, එක්ක මේ රහමෙල් පානීය කිරීම. ඒ විදිහේ පුද්ගලගේ ජීවිතේ බාහිර ක්‍රියාකාරකම් ගන්න දෙයක් නැහැ. ඉතින් එහෙම මිනිස්සු ඉන්න නෝන්තර. ඉතින් ඒ අය නිසා අපට අකුසලයක් කරගන්න බෑ. දැන් සමහර විට අපි කරන්නේ අපි ප්‍රාණඝාත කරන්නේත් නැහැ. අපි හොරකම් කරන්නේත් නැහැ. නමුත් ඒවා කරන පුද්ගලයන් නිසා අපි අකුසල් සිද්ධ කරගන්න. ඒක නුවණට හුරු දෙයක් නෙමෙයි පින්වතුනි. අන්තිමට අපි පැත්තක ඉඳලා
අපි දන්නේ නැතුව අපි අකුසලයක් කරගෙන. ඉතින් හොරකම් කරපු කෙනාට නම් පින්වුතුනේ හොරකම් කරගත්ත දේ හරි තියෙන පවපින කෙසේ වෙතත්. දඩයන් කරගත්ත කෙනාට සතෙක් මරාගත්ත කෙනාට පවපින කෙසේ වෙතත් මස්තික හරි තියෙන. අපිට ඒවත් නැතිව අපි පැත්තක ඉඳලා අහවලා මෙහෙමයි කියලා එයා කෙරෙහි අපි ද්වේෂයක් හටගන්නවා. ඒක පැත්තක ඉඳලා අපි කරගන්නේ ඒක අපර කිසිම අදාළත්වයක් නැහැ. හැබැයි එහෙම සමාජයේ එහෙම අය දකිනකොට අපට එහෙම පිළිකුල් සහගත නැත්නම් ද්වේෂ සහගත අදහසක් එනවයි කියන එක සාධාරණයි. ඒක සාධාරණ එනවා. හැබැයි එන වෙලාවට එහෙමවත් සිතවිල්ලකින් තවත් කෙනෙක් දිහා බලන්න අපට ධර්මානුකූලව අයිතියක් නැහැ පින්වත. එහෙමවත් හිතලා අපේ හිතට ද්වේෂයක් හටගන්න බැහැ. එහෙම වෙලාවට උන්වහන්සේ කියන දේශනා කරනවා හරි එයාගේ කාය ක්‍රියාකාරකම් හොඳ නැත්තේ එහෙම නමුත් එයාගේ පරිසුද්ධ වචී සමාචාර එයාගේ වචනේ හරි පිරිසිදුයි දැන් ওই සමාජෙ ඉන්නව නේද පිඟුතුනේ මේ වැරදි වැඩ කරනවා තමයි නමුත් ඉතින් කතාවට ආපම හරි හොඳයි කතාව හරි හොඳයි එයාගේ එහෙම කාගවත් හිතරේ දෙන්න කතා කරන්නේ කේලම් කියන්නේ බොරු කියන්නේ ඔය තමන්ගේ පාඩුවේ කරන කුසලයක් කරගෙන ඉන්නවා එහෙම අය සමාජෙ ඉන්නවා එතන අපි හිත හදා ගන්න ඕනේ ඒ මිනිස්සයා මොන තරම් අකුසල් කළත් අනේ ඉතින් වචනින් වැරද්දක් නැහැ අපි දැක්ක තැන කතා කරනවා hina වෙනවා ඉතින් එයාගේ වැරදි ඉතින් අපට හදන්න පුළුවන් කමක් නැහැ ඉතින් අපි ඉතින් ඒ මිනිස්සයා කෙරේ තරහ වෛරෙන් ඉන්න ඕනෙත් නැහැ ඉතින් එයා කරගන්න කුසල් එයාට අපිට ඉතින් සත්පුරුෂ භාවයෙන් ඉතින් පුළුවන් නම් ඒක වළක ගන්න ඇත්තටම හොඳයි නමුත් ඉතින් එහෙම ලෝකේකුත් නෙමෙයිනේ ඉතින් එයා ඉතින් කල්යාණ මිත්‍රයෙක් හැටියට අපි අසුර කරලා ඒක හැදෙනවා නම් ඒක ඇත්තටම පිනක් ඉතින් නමුත් ඒක වෙනයි අපට අපි ඒ අනිසා කුසලයක් කරගන්න එක අවශ්‍ය නැහැ. එහෙම කෙනෙකුට බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ සූත්‍රයේ සරියුත් හාමුදුරු දේශනා කළේ අනේ මෙයාගේ කාය ක්‍රියාකාරකම් එහෙම නරක වුණාට අනිත වචනෙන් කාටද වැරද්දක් නැහැ නිතින් බොරුවක් කියන්නේ නැහැ කේලමක් කියන්නේ දැක්ක තැන හිනා වෙනකල අපි කියන්නේ නේද? අන්නේ ඒ විදිහේ එයාගේ හොඳ දකින්න කියන. හොඳ දැකලා ඒ විදිහේ කෙනෙක් කෙරෙහි තමන්ගේ හිතේ ඇති වෙන දේශය නවත්ත ගන්න කියන. නවත්ත ගන්න කියන. එතකොට අපිට ගැටෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය පින්වුතුනේ අපි ගැටෙන්නේ අපිට නොගැලපෙන තැන්වලනේ. අපි ගන්න අරමුණු හැම දෙයක්ම පින්වුතුනේ කොටස් දෙකයි. ආකාර දෙකකින් අපි ගන්නෙ. ඇලීමෙන් හා ගැටීමෙන්. අපේ හිතට කැමති දේවල් අපි දකිනකොට ඇහෙනකොට දැනෙනකොට අපි ඒවට ඇලෙනවා. අපි හිතමුක ඇහැට ලස්සන රූපයක් දකින්නවා කියලා. අපි කැමති පුද්ගලයෙක් දකින්නවා කියලා. අපි එතන ඇලෙනවා. ඒකට කියනවා චන්දරාගය කියලා. අපි අකමැති රූපයක් දැක්කහම අපි බලන්න කැමතිම නැහැ. අපි හතුරෙක් දැක්ක කේමුක. එතන වෙන්නේ ගැටීම. එතකොට හැම අරමුණකම ස්වභාවය එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. හැබැයි බුද්ධ දේශනාව පින්වතුනේ ඔය එක අරමුණක්වත් ඇලීමෙන් ගන්නත් බෑ ගැටීමෙන් ගන්නත් බෑ. ඇලීමෙන් ගන්නවා කියලා කියන්නේ අපි ගාව තණ්හාව ඇති වෙනවා. නෑ රූපයක් ඇලීමෙන් අපි ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඒ රූපේ අපි මගේ කරගෙන උත්සාහ කරගන්න. සාමාන්‍ය ලෝකයේ ස්වභාවය මොකද්ද පින්වතුනේ? ලෝකයේ මේ තියෙන එක රූපයක්වත් මගේ කරගන්න පුළුවන්කම නැහැ. ස්වභාවය තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒතර රූපය අපි කැමැත්තෙන් ආසාවෙන් ඇලීමක් හැටියට ගත්තොත් වෙන්නේ ඒ ඇලීම තුළ වෙන්නේම අපට දුකක්ම තමයි පින්වතුනේ. ඒකින අපි අපේ කරගත්ත දේවල් වල දුක අපට වැඩි. දැන් හිතන්නකෝ දැන් මේ දවස්වල කොරෝනා වෛරස් තත්ත්වෙ නිසා ගොඩක් දෙනෙක් අසනීප වෙනවා, ලක්ෂ ගණන් මිනිස්සු මැරිලා ඉන්නවා. එහෙම කියලා ඉතින් අපට එච්චර ගාණක් නැහැ නේද? හැබැයි අපේ දරුවෙකුට හෙම්බිරිසාවක්වත් හැදුනොත් අපි කොච්චර කම්පණයටපත් වෙනවද? ඒ මොකද යාර අපේකම වැඩි කරගත්ත තරමට මගේකම වැඩි කරගත්ත තරමට අපිට දුක වේදනාව වැඩි පිංගතුන. එනිසායි බුදුහාමුදුරු දේශනා කරන්නේ අරමුණු ගන්නකොට ඇහෙන් රූප දකිනකොට කනෙන් ශබ්ද අහනකොට දිවෙන් රස විඳිනකොට ශරීරයෙන් ස්පර්ශ ලැබනකොට ඔය ඇලීමෙන් ගැටීමෙන් තොරව ගන්න කෙනාට තමයි නිවන් මාර්ගයේ විවෘත වෙන්නේ පිංගතුන. ඒ කියන්නේ අරමුණු පරිහරණය කරනකොට අවබෝධයෙන් අරමුණු පරිහරණය කරන්න ඕනේ.
ඒකයි බුදුහාමුදුර දේශනා කරන්නේ. ඒ අරමුණු පරිහරණය කරන්න නිවැරදි ක්‍රමයේ දැනගන්න තමයි අපි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. දැන් බලන්න දැන් මුලින් කිව්ව කාරණේ ඒ වගේ පුද්දලෙක් අපට මුණ ගැහිච්චාම පිඟුතුනේ. අපි නිකරුණේ නිස්කාරණේ අපි අකුසලයක් කරගන්නවනේ. ඒක සුදුසු නෑ අපට. ඒ වෙලාවට හිතන්න කියනවා ඒ මනුස්සයා එහෙම කළාට අනේ ඉතින් වචනෙන් කවදාකවත් අකුසලයක් කරන කෙනෙක් නෙමෙයිනේ. වචනෙන් වැරද්දක් කරන කෙනෙක් නෙමෙයිනේ. ඒකට බුදු ඒක ලස්සන උපමාවක් වෙන්නනවා. ඒ කාලේ හාමුදුරුවරු සිවුරු පාවිච්චි කරනකොට පාංශකූල සිවුරු කියලානේ පාවිච්චි කළේ. ඔය මිනි ඔතලක් ගිහිලා සොහොන් බිමට දැම්මට පස්සේ ඒ තිබුණු එරෙදි කෑලි සුදුසු විදියට අරගෙන ඒවා ඉරලා අරගෙන තමයි සිවුරු පාවිච්චි කරේ. පාංශකූල සිවුරු කියලා. ඉතින් ඒ කාලේ මෙහෙම රෙදි තිබුණේ නැහැ. ඉතින් අද කාලේ ඉතින් සිවුරු එහෙම ගන්න තියෙනවා. සිවුරු රෙදි පවා සිවුරු පවා අපිට ගන්න තියෙනවනේ ඉතින්. නමුත් ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. ඉතින් උන්වහන්සේලා මොම ස්වාමීන් වහන්සේ නමක් වඩිනකොට එහෙම ගුලි කරලා සැරව ගෑවිච්ච රෙදි කෑල්ලක් දකින්න. ඉතින් මුන්වහන්සේ මේක දැන් අතින් අල්ලන්නත් බෑ මේ සැරව ලේකුණු තියෙන හින්දා අතින් අල්ලන්නත් බැරි හින්දා උන්වහන්සේ මොකද කරන්නේ කකුල් දෙකෙන් වම් කකුලේ මාපටන් එල්ලෙන් එක පැත්තක් අල්ලගෙන දකුණු කකුලේ මාපටන් එල්ලෙන් මේක දිගාරිනවා ටික ටික දිගෑල්ලද අපිත් එහෙම මොන හරි දෙයක් අමුණාම අතින් අල්ලන්න බැරි දෙයක් අපි කකුලින් පාගල හිමන බලන්නේ මුන්වහන්සේත් මේක ඒ විදිහට බලනවා දිගෑල්ල දිගෑල්ල බලලා සිවුරක සකස් කරගන්න සැරව ගෑවිච්ච නැති සුදුසු කෑල්ලක් තිබුණොත් උන්වහන්සේ මේක හිමීට ඉරලා අරගන්නවා. අ ජරා කෑලි පාවිච්චි කරන්න බැරි ටික අයින් කරලා දාලා උන්වහන්සේ අර ඉරි හොඳ පිරිසුදු ටික පිරිසුදු රෙදි කෑල්ල ඉරලා ගන්නවා. ආන් ඒ වගේ කියනවා අපිත් අර පුද්ගලයා නිසා ජරාව ගා ගන්න නැතිව බොහෝම පරිස්සමට යාව ආශ්‍රය කරලා එයාගේ අර වචනේ කියන හොඳ ටික විතරක් දැකලා අකුසලයක් කරගන්න නැතු ඉන්ඩෝනෙසියා බාහනක දේශනා බොහොම සියුම් අපිව හිතන්නේපේ. දැන් උන්වහන්සේ සැරව කුණු ගාව ගන්නේ නැතිව ඒක බොහොම පරිස්සමට ඉරලා අවස් පාවිච්චි කරන්න පුළුවන් කොටස ඉරලා අරගත්තා. ඒ වගේ අපිත් සමාජයේ අර වගේ අකුසල් වලින් පිරිච්චය දැක්කහම කාය ක්‍රියාකාරකම් වලින් පිරිච්චය දැක් අකුසලයේ දැක්කහම අපි ඒකේ ද්වේෂයක් හටගත යුතු නැහැ. අනේ ඒ පුද්ගලයා වචනේ දිහා බලලා හොඳයිනේ කියලා පහදින්න ඕන. එතන ද්වේෂය නැති කරගන්න ඕන. ඊළඟට සරියුත් හාමුදුරු දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට තව කෙනෙක් අපට හම් වෙනවා අපිරිසුද්ධ වචී සමාචාරෝ පරිසුද්ධ කාය සමාචාරෝ. දැන් කෙනෙක්ගේ වචනේ ගාණ්ඩ දෙන්නේ. කතා කළොත් කිව්වොත් බොරුවක්. නැත්තම් කේලමක්. නැත්තම් පරුස වචනයක්. ඉතින් අපි සමහර අය ඉන්නවනේ අපි නිකන් කතා කරන්නවත් කැමති නෑනේ. දැන් සමහර අය කතා කරන්නවත් කැමති නෑ. දන්නව ආරෙන් එනකොට මෙන්නේ මොකක් හරි කේලමක් හරි අරගෙන තමයි ඉන්නේ කියලා ඉතින්. නේද? ඔය කේලම් කියන අය කොහොමද කේලම් කියන්නේ? මේ මම කාටවත් මං කියන ඔයාටමනේ මේ කියන්නේ. නේද? මේ කාටවත් කියන්නත් එපා. එහෙම කියලා තමයි කියන්නේ. මං බඩක් කියන්නේ ඔයාලට. එහෙම කියලා තමයි කියන්නේ කේලම්. ඉතින් අපිත් කේලම් අහන අය වුණොත් එහෙම වෙන්නේ ඕක හාලිවලලා ආ එහෙමද මමත් හිතුවා නිකන් කියලා අපිත් උකට සම්බන්ධ වෙනවා. අපි දැකලත් නැහැ අහලත් නැහැ. ඉතින් ඕන් අකුසල් වලට ගෑවෙන හැටි පින්වතුනි. ඉතින් එතකොට දැන් එහෙම අය ඉන්නවා අපි නිකන් සමාජ සම්මත වෙච්ච අය ඉන්නවා ගම් වල එහෙම. ඔය නැත්තම් දන්න ඇති. ඈ එනකොට දන්නව මොකක් හරි බොරුවක් තමයි කියන්නේ කියලා. නැත්තම් කේලමක් කියලා. ඉතින් එහෙම අයත් සමාජේ ඉන්නවා පින්වතුනි. ඕන් තරම් ඉන්නවනේ. නැහැ කියන්න බෑනේ අපි අතර ඉන්න ඕන් තරම්. එතකොට නමුත් ඒ අය එහෙම වාචික වශයෙන් කේලම් කියන බොරු කියාගෙන පරුස වචන කියාගෙන හිටියට ඒ අයගේ කාය ක්‍රියාකාරකම් හොඳයි. ඉතින් සීල් ගන්නවා, දන් දෙනවා, ඉතින් භාවනා කරනවා, අන් අයට උදව් උපකාරත් කරනවා. ඉතින් ඒවා තියෙනවා ඉතින්. එහෙම ඉන්නවනේ සමාජේ. නමුත් දැන් කටහැරියොත් ඉතින් ප්‍රශ්න. ඉතින් ඒ නිසා එතකොට ඒ වගේ අය නිසා අපට දේශේ හට ගන්නත් බෑ පින්වතුනි. කතා කරයි කියලා ඉතින් මට බෑන්නයි කියලා අහවලාට බෑන්නයි කියලා රණ්ඩු සරුවල් වුණා කියලා ඉතින් දැන් ඔය සමහර කට්ටිය දැන් කොච්චර හොඳට හිටියත් ඉතින් ඔය දේශේ ඇති අය රණ්ඩු සරුවල් වෙනකොට බලන්නකෝ පිට වෙන වචන එහෙම කොහොමද කියලා. ඒක මේ කවුද ඉන්නේ අහවලා ඉන්නවා මේ ළමයි ඉන්නවා දරුවෝ ඉන්නවා මේ අසල්වා එහෙම හිතන්නේ බැනගන්න ගියාම මොනවාද නොකියන්නේ නේද? ඈ එතකොට ඒ වචනේ නැත්තම් වාචික පරිසුද්ධභාවය නැති වුණාට එයාගේ කාය ක්‍රියාකාරකම් හොඳයි. අනිත් ඇට උපකාර කරනවා ඒවා කරන ඉතින්. ඉතින් ඒ නිසා එයාගේ වචනේට අපි දේශය ඇති කරගත යුතු නැහැ පින්වතුනි. ඒක.
එතකොට වචනයකට පුළුවන් ලෝකයක් ගිනි තියන්න පින්වතුනි ලෝකයක් ගිනි තියන්න පුළුවන් ඒ කියන්නේ හොඳට අපි කියමු ලස්සන පෞල් ජීවිතයක් ගත කරන දෙපළක් පෞල් ජීවිතේ සුන්නු විසුණු කළා දාන්න පුළුවන් එක වචනයකට ඒ වගේ තමයි හොඳ මිත්‍රත්වයක් තියෙනවා නම් ඒ මිත්‍රත්වයේ එක මොහොතකින් කඩා බිඳලා විසි කළා දාන්න පුළුවන් සුන්නු විසුණු කළා දාන්න පුළුවන් එම් වචනේ ඒතරම් ප්‍රබලයි පින්වතුනි හරි ප්‍රබලයි එතකොට එහෙම අය අපි ආශ්‍රය කරනකොට ඉතින් තරහා ඇති කර ගැනීම අපට අකුසලයක් ඉතින් දැන් ඒකයි මේ කියන්නේ මේ සමාජයේ ජීවත් වෙනකොට පින්වතුනි ගැටෙන්නේ නැතුව ජීවත් වෙන ක්‍රමයේ මේ දේශනා කරන අපට ඒ වගේන් තොරව ජීවත් වෙන්න අපි මේ මඩ වගුරක මේ ඉන්නේ පිරිසුදු තැනක ඉන්නවා නෙමෙයි එතකොට ඒව එහෙම ඉන්නකොට ඒ වගේ නොගැටි නොවැළි ප්‍රශ්නයක් ඇති නොකරගෙන සංසාරයේට අකුසල් රැස් කරගන්න නැතුව ජීවත් වෙන ක්‍රමය තමයි මේ ධර්මයේ තුල කියා දෙන්නේ අපට. ඒතර ඒ වගේ පුද්ගලයා මුණ ගැහුණා කියලා පින්වතුනේ අපට එයාලා කෙරෙහි තරහාවක් වෛරයක් ඇති කරගත යුතු නෑ. එයාගේ වචනේ කොච්චර අසංවර වුණත් වචනේ අපිරිසිදු වුණත් එයාගේ කාය ක්‍රියාකාරකම් හොඳයි. අන්නේක ඒ ගැන හිතලා හිත කේන්ති යනවා නම් නවත්ත ගන්න කිව්වා. ඒකට උපමාවක් පෙන්නනවා වතුර පිපාසයෙන් යන කෙනෙකුට වතුර තියෙන තැනක් හම් වෙන පොකුණක්. ඒ පොකුණේ වතුර තිබුණාට උඩ දියසේවල බැඳිලා කොළ වැටිලා දැමි වතුර ටික වැහිලා තියෙනවා. දැන් ආයේ වතුර ටික හොයාගන්න තැනකුත් නැහැ මෙයාට. දැන් ඇවිදලා ඇවිදලා ඇවිල්ලා පිපාසය වැඩි දැන් තව ඉදිරියට යන්නත් බෑ. ඒ නිසා දැන් මෙයාට මේ වතුර ටික බොන්නම ඕනේ දැන්. පිපාසයේ සංසිඳුව ගන්න. දැන් මෙයා මොකද කරන්නේ ඊට පස්සේ? එක පාරම එක කලඹ ගන්නවද? නෑ. මෙයා මොකද කරන්නේ? බොහෝම හිමීට පොකුණට හරි වලට හරි බහැලා කලඹ ගන්නතු බහැලා අර දියසේවල කොළ ටික හීන්සරෙන් අත් දෙකින් දෙපැත්තට අයින් කරලා බොහෝම පරිස්සමට වතුර ටිකක් අරගෙන බොනෝ. අන්න ඒ වගේ. එතකොට මොකද අර උඩින් වැහිලා තිබ්බට ඒ කොළ රොඩු වලින් එයාගේ පිපාසය සංසිඳව ගන්න අර වතුර ටිකක් අරගෙන බොන්න පුළුවන්. ඒ වගේ තමයි එයාගේ කොළ වලින් රොඩු වලින් දේශය වලින් වැහිලා තියෙන ජලය යටමට්ටම හොඳ වගේ අර අරයාගේ වචනේ හොඳ නැති වුණාට එයාගේ කාය ක්‍රියාකාරකම් සියල්ලක්ම හොඳයි. අර දේශවල කොළ ටික ඈත් මෑත් කරලා වතුර ටික බීලා පිපාසය සංසිඳව ගන්නා වගේ අන්න ඒ පුද්ගලයාත් ඒ විදිහටයි අපි ආශ්‍රය කරන්නේ. මොකද එයාගේ හොඳ පැත්තක් තියෙනවා. කායික ක්‍රියාකාරකම් හොඳයි. අර මහා වතුර ගොඩ වගේ. නමුත් ඒ වතුර එයාගේ වාචික අපිරිසුදුතාවය නිසා දේශවල වලින් රොඩු වලින් වැහිලා තියෙනවා. අන්නේකේ ස්වභාවය. ඒත් ඒක අපි ගන්න දේශේව ටිකයි පරිස්සමෙන් අයින් කරලා වතුර ටික පාවිච්චි කරනවා වගේ ඒ පුද්ගලයාගේ අර වාචික ක්‍රියාකාරකම් පැත්ත අමතක කරලා දාලා අර කාය ක්‍රියාකාරකම් වල හොඳ පැත්ත දැකලා ඒකේ පහදින්න ඕන. තරහ වෙති කරගන්න නැතු වෙන්න ඕනේ පින්නතන. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ වගේ පුද්ගලයන් අපට ඕන්තරම් සමාජයේ මුණ ගැහෙනවා. ඊළඟට තුන්වෙනි පුද්ගලයා හැටියට බුදුහාම සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා අපිරිසුද්ධ කාය සමාචාරෝ අපිරිසුද්ධ වාචී සමාචාරෝ. ඒ කියන්නේ මෙයාගේ පිරිසුදු කාය ක්‍රියාකාරකමුත් නැහැ පිරිසුදු වාචී ක්‍රියාකාරකමුත් නැහැ දෙකම අපිරිසුදු. වචනේ පිරිසුදු නැහැ ක්‍රියාවත් පිරිසුදු නැහැ. දැන් එහෙමයි නැද්ද අපි අතර? ඕ ඒ කියන්නේ ගත යුතු කිසිම දෙයක් නැහැ මිනිස්යාගේ. හොඳක් කරන්නෙත් නැහැ. හොඳක් කරන්නෙත් නැහැ. එයාගේ ස්වභාවය තමයි සාමාන්‍යයෙන් අකුසලයේ තුලම තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි සමහර වෙලාවට මෙයාට ලබතිච කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං කිසිම මේ කායික ක්‍රියාකාරකයෙන් පිරිසුදු භාවයකුත් නැහැ වාචික ක්‍රියාකාරකම් වල පිරිසුදු භාවයකුත් නැහැ. ඒ කියන්නේ හොඳ ක්‍රියාව මොනවත් නැහැ. නමුත් කාලේන කාලං ඉඳලා හිටලා මෙයාට හිසිතවිල්ල පහළ වෙනවා ඉතින් මොන හරි හොඳක් කරන්න ඕනේ කියලා. අපි හිතමුකෝ දැන් ගෙදරක් ගත්තොත් එහෙම අම්මා තාත්තට කීකරු නැතිම කෙනෙක් ඉන්නවා කියලා. ඔය මද්දරාවි පාවිච්චි කරමින් අපි කියන විදිහ නරක තාලෙන් ජීවත් වෙන කෙනෙක්. මිනිහ ඉඳලා හිටලා හිතනවා ඉතින් අම්මා තාත්තා ගැන හිතලා ඉතින් අම්මට ආදරය දක්වලා තාත්තට ආදරය දක්වලා ඉතින් එහෙම අමත සලකන්න ඕනේ කියලා ගෙදරට බරු ටිකක් වුම් ඉඳලා හිටලා ඉතින් අම්මා තාත්තත් පුදුම කරමින් එහෙම ඒ තියෙනවා. ඒ ළඟට අපි හිතමු දැන් ඔන්න මල් ටිකක් කඩාගෙන මල් ටිකක් හොයාගෙන එමෙ යනවා කියලා අපි බුදුන්ට පුදන්න. එතන ඉඳලා හිටලා සමහර විට
මං එහෙනම් මේ ඊළඟට අපිට අපි පින්කමක් කරන වෙලාවට අපි නොසිතන විදිහට උදව් කරන්න පුළුවන්. නමුත් එයාගේ සාමාන්‍ය දිනචරියාව ඒ තුල නෑ එයාගේ. ඒ වගේ නැහැ එයා. නමුත් ඉඳලා හිටලා හරියා පින්ක යහපත් දෙයක් සිද්ධ කරන. යහපත් දෙයක්. එතකොට ඒ පුද්ගලයා ගැනත් එහෙම හිතන්න කිව්වා. ඉඳලා හිටලා හරි මෙයාගේ යහපතක් දකින්න පුළුවන් නේ කියලා. ඒ කියන්නේ එයාගේ කාය ක්‍රියාකාරකම් සියල්ල පිරිසුදුයි. වාචික ක්‍රියාකාරකම් සියල්ල පිරිසුදුයි. නමුත් ඉඳලා හිටලා හරි මෙයාගෙන් යහපතක් දකින්න හොඳ වචනයක් හරි හොඳ ක්‍රියාදාමයක් හරි එහෙම නැත්නම් එයාගේ කායික ක්‍රියාකාරකම් පැත්තට හොඳ දෙයක් දකින්න පුළුවන් ඉඳලා හිටලා හරි දානයක් දෙන්න පුළුවන් පරිත්‍යාගයක් කරන්න පුළුවන් ඉඳලා හිටලා හරි සිල් සමාදන් වෙන්න යන්නත් පුළුවන් ඒ කියන්නේ යහපත් දේවල් කරන්න පුළුවන් එහෙම හිතන්න කියනවා අර දෙක ගැන හිතලා මේ මිනිස්සයා වැඩක් නැහැ මේ මිනිස්සයා අකුසල්මයි කරන්නේ එහෙම හිතනවාට වඩා මේ මිනිස්යාගේ ඒ ගන්නම දෙයක් නැති වුණත් ඉඳලා හිටලා හරි අනේ ඉතින් යහපතක් කරනවා නේ කියලා හිතලා තරහව නැති කරගන්න ඕනේ කියලා කියනවා. ඒකට උපමාවක් සරුවත් හාමුදුරු පෙන්නනවා අධික පිපාසයෙන් යන කෙනෙකුට දැන් වතුර හොයාගන්නම නැහැ. දැඩි පිපාසයක් තියෙනවා. වැහි කාලයේදී හරක් ගමන් කරපු භූමියක අර හරක් අඩි හිටිනවනේ එතකොට ඔය ගෝකුරක කියලා කියන්නේ ඒ ගෝකුරක වතුර ටිකක් තියෙනවා දැන් උපමාවක් කියන්නේ දැන් වතුර හොයාගෙන යනවා වතුර බොන්න තැනක් ඇත්තෙම නෑ හරක් කුරක වතුර ටිකක් තියෙනවා දැන් ওই වතුර ටික අපි කොහොමද පාවිච්චි කරන්නේ භාජනයකට ගන්න පුළුවන්ද ගන්න පුළුවන් කමක් නෑ දෝතර ගන්න පුළුවන්ද ගන්න පුළුවන් කමක් නෑ එහෙනම් ඒ වතුර ටික පිපාසය සංසිඳව ගන්න බොන්න නම් මොකද කරන්න ඕනේ අපිත්තර හරකෙක් තාලෙට චතුගුණ්ණිකෝ නිපතිත්වා දෙදානයි දෙවල මිටයි බිම තියලා බොහෝම් පරිස්සමට අර ගෝකුරට කටලං කරලා වතුර ටික උරලා බොනෝ අන්න පිපාසය සංසිඳව ගන්න පුළුවන් අරක කලත්ත ගන්නින් නැතුව වතුර ටික විනාශ කරගන්නින් නැතුව අර චතුගුණ්ණිකව ඉඳගෙන ඒ වතුර ටික බොහෝම අපි කටින් බොනෝ උරලා ගන්නෝ අන්න ඒ වගේ අර පුද්ගලයාගේ ගන්න කිසි දෙයක් නැති වුණත් බොහෝම පරිස්සමට ඒ පුද්ගලයා ඇසුරු කරමින් ඒ පුද්ගලයාගේ ඉඳලා හිටලා හරි තියෙන හොඳක් දැකලා අපි කේන්ති ගන්න එක නවත්ත ගන්න ඕනි කියන එකයි බුදුහාමුදුරු දේශනා කරන්නේ අනුබාන අපි නමුත් අපි ඒ කෙරෙහි අපි කොච්චර ගැටින් ඇති කර ගන්නවද එහෙම වැඩක් නැති මිනිස්සු සමාජයටත් පිළලයක්, ගෙදරටත් පිළලයක්, ගමටත් පිළලයක් කියලා අපි ගොඩක් අකුසල් කරගන්න. එහෙම අකුසල් කරන්න එපා කියන්නේ ඇයි පින්වතුනේ? එහෙම පුද්ගලයෝ ලෝකයට පහළ වෙන්නේ සංසාරේ අකුසල් හින්දානේ. දැන් සමහර සත්පුරුෂම අමලතා තාත්තලාට ඒ විදිහ අසත්පුරුෂ දරුවෝ ඉන්නවා. ඒ වගේම තමයි සත්පුරුෂ දරුවන්ට ඒ විදිහ අසත්පුරුෂ අමලතා තාත්තලා ඉන්නවා. ඒක මේ ඒ නිසා එයාගේ සංසාරගත දෝෂයක් ඒක කියන තමන් කරගත්ත අකුසලයක විපාකය කොච්චර සත්පුරුෂයෝ මුණ ගැහුණත් එයා සූදානම් නැහැ ජීවිතය වෙනස් වෙන හරියට අර ඔය අම්මලා හොද්ද හැඳි ගන්නවනේ හැඳි වලින් ඒතර හැඳ කොච්චර වුණත් දන්නේ නැහැ හොද්ද රහ නේද මොන තාලෙන් අම්මලා රහත හැදුවත් හැඳ දන්නේ නැහැ හොද්ද රහ නමුත් දිවට පොඩ්ඩක් ගෑවිච්ච ගමන් දන්නවා හොද්දේ තියෙන රහ මොකද්ද කියලා ඒ වගේ තමයි මේ දිව ආසූප රසඤ්‍යත මේ ව්‍යඤ්ජන රසයේ දිව දන්නා වගේ. ඒවයි තමයි ඉතින් සත්පුරුෂ ආශ්‍රයයක් ලැබුණත් කෙනෙක් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි සත්පුරුෂ ආශ්‍රය ලැබීම තුල වෙනස් වෙන්නත් පුළුවන් පෙරපින තියෙන කෙනෙකුට. පෙරපින තියෙන කෙනෙකුට. ඒ නිසා අපි අනුකම්පා කරන්න ඕනේ. ඒගොල්ලන් මෙහෙම තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ එහෙම අකුසල් කරන්නේ සංසාරයේ ගෙනාපු අකුසල් කර්ම නිසා. අපි ඉතින් ඒ අය දේශ කළා හරියන්නේ නැහැ. අපි ඒ කරන් දේශ කළා අපිත් අකුසලයක් කරගන්නේ නැතිව අපි කරන්න ඕනේ අනුකම්පා සහගත වෙන එක. මොකද කරන්නේ ඉතින්? මොකද කරන්නේ කියන්නේ? ඉතින් අපි හිම නෙමෙයි අපි ධර්මයේ දන්නේ නැත්නම් සාමාන්‍ය විදිහට නම් අපි හිතන්නේ අනිත් තරහින්මයි අපි හිතන්නේ. ඉතින් ඇයි අපි මේ කවුරුවත් නිසා කාගේවත් අකුසලයකට අපි පැත්තක ඉඳලා අපි මෙවෙන්නේ. හැබැයි එහෙමයි කියලා අපි ඒ අය පල්හැට දාන වෙන්නේ අපි නොදනුවත්වම අපටත් මේ පැත්තෙන් අකුසලයක් වෙනවා. අපි ඒව නොකරන්නේ අපි ඒ තත්ත්වෙන් නැත්තේ අපි පෙර සංසාරේ පින් කරලා ඒ කර්ම ශක්තිය අපි හරියට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක පිරිහෙලා ගන්න ඕනේ තව කෙනෙක්ින්ද. අන්න එතනයි අපි සූක්ෂම මේක හිතන්න ඕනේ පින්වතුනි. හරි ඊළඟට තව කෙනෙක් ඉන්නවා. එයාගේ ස්වභාවය තමයි හතරෙන් පුද්ගලයා
එයායි කාය ක්‍රියාකාරකුණුත් පිරිසුදුනේ වාචික ක්‍රියාකාරකුණුත් පිරිසුදුනේ එයාට ඉඳලා හිටලවත් හොඳක් මතක් වෙන්නවත් නැහැ. ඒ කියන්නේ ගණ්ඩම දෙයක් නැහැ. අරයාගේ ඉඳලා හිටලා හරි ටික හොඳක් තියෙනවානේ. මෙයාගේ ඉඳලා හිටලවත් හොඳක් නැහැ. කරන්නෙම නැහැ. කෞසලයක් යහපතක් සමාජයේ සම්මතය කියන හොඳ දෙයක් කරන්නෙම නැහැ. ඉතින් එයා කෙරෙහිවත් අපට අකුස හිතන්න දේශයක් ඇති කරගන්න එපා කියලා කියන. ඒ කොහොමද? ඒකත් උපමාවක් පෙන්නනවා. කාන්තාරේ නැත්තම් කතරක යනකොට ඈත යනකොට කෙනෙක් එයා මේ තමන් අරන් ආපු කෑම ටික බෙහෙත් ටික ඔක්කොම ටික ඉවර වෙනවා. දැන් එයා කාපි කිමු කාන්තාරයක්ම කියලා කියමු. එයා දැන් කාන්තාරෙන් මෙහාට එන්නත් බෑ එහාට යන්නත් බෑ. දැන් කාලේ නෑ මෙයා දැන් රෝගෙත් උස්සන්න වෙලා ගෙනාපු කෑම බීමත් ඉවර වෙලා දැන් කාටවත් පිහිට වෙන්න පුළුවන්කමකුත් නෑ. ඉතින් ඒ වගේ පුද්ගලයෙකුට මොකද ඉතින් අපිට කරන් තියෙන්නේ? අපිට යන්නත් බෑ එතෙන්ට. එයාට පිහිට වෙන්න පුළුවන්කමකුත් නෑ. අපි ඒ තැනට යනකොට එයාගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඈ තියෙන්නේ. එයාට එහාට එන්නද මෙහාට යන්නත් බෑ. එයා කෑම බීම ටිකක් ඉවරයි. බෙහෙත් හේත් ටිකක් ඉවරයි. ඔක්කොම ඉවරයි. ඉතින් මොකද කරන් තියෙන්නේ? අනේ ඉතින් අසරණ මිනිස්සයා පවුනේ කියලා අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. අන්න ඒ වගේ පුද්ගලයාට අපි මොකද කරන්න ඕනේ? අනුකම්පා කරන එක. අපි දන්න ධර්මයේ තුල අපේ තියෙන හික්මීම තුල අපේ තියෙන සත්පුරුෂකම තුල අපේ තියෙන මනුස්සකම තුල අනේ ඒ වගේ කෙනෙක්ට අනුකම්පා කරන එක තමයි කරන්නේ. එහිම ධාමිරිකේ අපි කිම්ගු අපි වචනෙන් කියන ධාමිරිකේ කියලා වැඩක් නැතිම කෙනෙක් කියලා. හැබැයි එයාට උනත් අනුකම්පාවක් දැනෙන තැනකට තැනකදී එයා මෙල්ල වෙනවා. ඒක එකපාර වේ කියලා අපිට කියන්න බෑ. නමුත් අපි අනුකම්පා සහගතව එයා දිහා බලනවා කියන්නේ අපිට එයාගෙන් වරදක් වෙන්නේ නැහැ. අපි හිතමුකෝ ගමේ ඉන්නවා කියලා හොරකම්ම කරන කෙනෙක්. එතකොට අපි එයා කෙනේ අනුකම්පාවෙන් ඇත්තටම ක්‍රියාත්මක වෙනවා නම් එයාගෙන් අපට කරදරයක් වෙන්නේ නැහැ. එයා තව කෙනෙක්ගේ හොරකම්මක් කරනවා වෙන්න පුළුවන්. නමුත් අපේ හොරකම එයා කරන්නේ නැහැ. ඒකයි. ඒ කරා හෝ නොකලා හෝ අපට සිද්ධ වෙන්නේ පින්වතුනේ අපි එහෙම මේ තරහ ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒ වගේ පුද්ගලෙදියා අනුකම්පාවෙන්ම හිතන්නේ කියලා. අනේ සංසාරේ දෝෂයක්. සත්පුරුෂයෙක් මුණ ගැහිලා නැහැ. ඒ එහෙම කියලා අපි හිතන්න ඕන. ඉතින් එහෙම හිතලා අනුකම්පා සාගත කරලා ඒත් අතරේ. ඊළඟ අවසාන පස්වෙනි පුද්ගලයා තමයි පින්වතුනේ පිරිසුදු කාය කර්මයක් තියෙනවා. පිරිසුදු වාචික කර්මයි. කියන්නේ හිතත් හොඳයි, ක්‍රියාවත් හොඳයි, කරන කියන හිතන පතන හැම දෙයක්ම හොඳයි. පිරිසිදුයි. පින් කුසල් යහපත්. ඒතර ඒ පුද්ගලයා අපට ඕන තරම් සමාජයේ ඉන්නවා. ඒතර ඒ අය නිසා අපි අකුසල් කරගත යුතු වන්නේ නැහැ කියන එක. එහෙනම් ඒ හරියට අර තැන් පිරිච්ච පිරිසිදු පොකුණක් වගේ පිපාසයෙන් ඉන්න කෙනෙකුට ඒ පොකුණෙන් පැන් ටික බීලා පිරිසිදුව නාල කරලා ඒ පොකුණෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේ සත්පුරුෂයොත් මේ ලෝකේ ඉන්න. ඒතර ඒ සත්පුරුෂයන් ආශ්‍රය කිරීම තුල පින්වතුනේ අපේ ජීවිත ආලෝකමත් කරගන්න පුළුවන්. හැබැයි ඒ අය නිසා සමහර අය දේශය ඇති කරගන්නවා. ඇති කරගන්නවා. එයා මෙහෙමයි, එයා මෙහෙම දන් දෙනවා, සිල් දකින්නවා, එයාලට කරන්න පුළුවන් අපට ඕවා කරන්න වෙලාව කොහෙත් තියෙන්නේ. ඔහොමත් කියන අය ඉන්නවා. ඉතින් අර හොද්ද කරන කෙනා දිහා බලලත් දේශය ඇති කරගන්න වෙලාවල් තියෙනවා. එයා හොම සිල් ගන්න ගියාට අපට යන්න වෙලාවක් තියෙනවද? එයා හොම දන් දෙන්න ගියාට අපට කරන්න අපට සල්ලි තියෙනවද? එයාලට බණ අහන්න වෙලාවක් තිබ්බට අපට එහෙමද? එහෙම අපි හිතනවා. ඉතින් එහෙම කරපුවාම එහෙම හිතපුවාම පින්වතුනේ ඒ විදිය ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙනම් අපි මේක හොඳට පරිස්සමෙන් මේක අපි අරගන්න ඕන. අරගෙන එහෙම තරහා සහගත චේතනාවන් මේ සූක්ෂම අපිම හිතලා එහෙම තරහක් ඇති කරගත යුතුනේ. අර වගේ පුද්ගලයකින් අර පොකුණෙන් හොඳට වතුර බීලා පිපාසය සංසිඳවගෙන එහෙම කරගන්නා වගේ අපිත් ඒ පුද්ගලයා ආශ්‍රය කරලා අපේ ජීවිත තව තවත් ආලෝකමත් කරගන්න. ඒක තමයි කරන්නේ මේ ඇත්තන්. මේ අම්මලා තාත්තලා සහෝදර ඥාති එකතු වෙලා ඒ අර පැම් පොකුණෙන් පැම් බීලා පිපාසය සංසිඳව ගන්නා වගේ සත්පුරුෂ භූමියේ තල ඉඳගෙන මේ කටයුතු කරන්නේ. එහෙනම් පින්වතුනි මේ සූත්‍ර දේශනාවේදී දේශනා කරන අපි දැන් සාරාංශයක් හිතේ බලමු මේ සූත්‍ර දේශනාවේ. උන්වහන්සේ මේ සූත්‍ර දේශනාව සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන්ට ඉදුනේ ဒုတိය ආඝාත පටිවිණී කියන සූත්‍රය. අංගුත්තර නිකායේ පංචක නිපාතේන සූත්‍ර දේශනාවක්. අපි තරහව ඇති කරගන්නේ නැතුව තරහ ඇති වෙන වෙලාවට
තරහ නවත්ත ගන්න ස්වභාවය කියන සූත්‍රය. ඒ නිසා මේක අපි තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. එතකොට අපට හම්බෙන පුද්ගලයන් තුල අපට තරහය තියෙනවා. ඒකෙදි පළවෙනි පුද්ගලයා අපට හම්බ වෙනවා අපිරිසුදු වචික සමාජය තියෙන අපිරිසුදු වචනේ තියෙනවා පිරිසුදු කාය සමාජාචාරය තියෙන. ඊළඟ දෙවෙනි පුද්ගලයා අපට හම්බ වෙනවා එයාගේ සාමාන්‍ය ස්වභාවය තමයි පිරිසුදු කාය කර්මයේ තියෙන ඊළඟට එයාගේ අපිරිසුදු වාචික කර්මයේ තියෙන. ඒ විදිහට ඊළඟ පුද්ගලයාගේ ওই දෙකම නැහැ. දෙකම අපිරිසුදු. නමුත් ඉඳලා හිටලා හරි හොඳක් කරනවා. ඊළඟට කිසිම හොඳක් නැති කෙනෙක් ඉන්නවා. ඊළඟට සත්පුරුෂ භූමිතලේ ඉන්න හොඳ කෙනෙක් ඉන්නවා. එනිසා අර ජලයේ පිපාසය සංසිඳව ගන්න උපමාවලත් එන විදිහට අපි කතු කරුණු කාරණා තේරුම් ගත්තාම පින්තුනේ අපි මේ සමාජය අපට මුණ ගැහෙන පුද්ගලයන් එක්ක ඇලීම් ගැටීම් ඇති කරගන්නේතුව තරහව ඇති වෙන දේශය ඇති වෙන විට මේ කියන උපක්‍රම වලින් මේ කියන ස්වභාවයන්ගෙන් අපි තේරුම් අරගෙන ඒ ඇත් එකන් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව කටයුතු කරන්න උත්සාහවත් වෙන්න ඕන. ඉතින් ඒ සඳහා ඔබටත් යම්කිසි පුද්ගලයෙක් නිසා ඔබට සංසාරයට බලපාන අකුසලයක් රැස් කරගන්න නැති විදිහට පුද්ගලයන් ආශ්‍රය කරගෙන කල්යාණ මිත්‍රයන් හඳුනගෙන ඒ වගේම අකුසල් කරන පුද්ගලයන්ට අනුකම්පාව දක්වගෙන ඒ ඇත් යහමාර්ගයට අරගෙන ඔබේ සත්පුරුෂභාවය තවත් වැඩි කිරුණු කරගෙන ඔබේ සංසාර ගමනට යහපත් කර්ම රැස් කරගන්නට මේ දේශනාවත් ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමාවටපත් කරනවා. හොඳ අද දවසේදී උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු සිද්ධ කරන්ට යෙදුනේ වැලිවේරියේ පදිංචි අසිත සුරන්ද අනුස් මහත්මයතුළු පවුලේ සියලු දෙනා විසින් පින්කමේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නට යෙදුනා. යහපත් ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු වන හැටියට මේ පරිලයන්ට යෙදුන මේරිණුණා ආච්චි අම්මා සිහිපත් කරනවා. ඒ වගේ හේම්පාල සීයා සිහිපත් කරනවා. ඇලිස් නෝන ආච්චි අම්මා සිහිපත් කරනවා. දයාවති ආච්චි අම්මා සිහිපත් කරනවා. ඒ වගේම මේ පරිලෝයන්ට යෙදුන පවුලේ සීලමු දෙනාට සහලේ ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙන නිසා එනම් සඳහන් කළ සීලමු දෙනාටමත් එය විශේෂයෙන්ම ආශිර්වාද කරන බලාපොරොත්තු වෙන 70 වෙනි උපන්දිනයේ සිහිපත් කරන රංජිනී නානායක්කර මෑණියන් වහන්සේ. ඉතින් මෑණියන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා, ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේ මාර්තු 3 වෙනිදා අවුරුදු 8 ලබන දිනුත්තර දිනිය අපේ 18 ට අවුරුදු 10 ට පාතබන තුලින් තෙම්සර පුතුණුවන් පිටරට සේවය කරන අසිත සුරන්ද අනුස් ඇතුළු අනිකු සීලුම දෙනාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ දේශකයන් වහන්සේට සෙත් ප්‍රතිම ආශිර්වාද කිරීම. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පිණී සිටින තුලිත් තේම්සරටත් උසස් පෙළ විභාගයට පිණී සිටින දිලන්ත අබේසිංහටත් විශේෂ ජයක් ලැබේවා. යසින්දුරා තිහපතක් වේවා. අනික් සියලු දෙනාගේම අධ්‍යාපනගත සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ උතුම් ප්‍රාර්ථනාවන් ඇති කරගෙන මේ උතුම් දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ දායකත්වයෙන් දරන්නට යෙදුනේ වැලිවේරිය පදිංචි අසිත සුරන්දනුස් මහත්මයතුළු කොටදී පවුලේ සියලු දෙනා. එනිසා දැන් හැමදෙනාම කල්පනා කරගන්න ඔබේ උතුම් ප්‍රාර්ථනාවන් මේ ගී ඥාතීන්ගේ භවගාමී ජීවිත සැපවත් කරගනිත්වා, ඒ අයගේ භවගාමී ජීවිතය යහපත් භාවයට පත් කරගනිත්වා, මේ සෙසාන්ති ආශිර්වාද ප්‍රාර්ථනා කරන ජන්මදිනයන් උපන්දින සැපපත් කරන මෑණියන් වහන්සේ ඇතුළු කොට ඇති මේ දුවා පුතා හැමදෙනාගේම ජීවිත යහපත් භාවයේ නිවිරිදි භාවයට පත් වේවා. අපි රැස් කරගත්තා වූ සීලෝම ධර්මානිසංස පළමු කොටම ලෝකපාලක ශාසන ආරක්ෂක පින්තුන් ආරක්ෂා කරන පින්තුන්ගේ නිවෙස් දොරවල් ආරක්ෂා කරන සීලෝම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. එසේ අනුමෝදන් වීමෙන් දෙවියන්ගේ දිව ඉසුරු වඩා වර්ධනය කර ගනිත්වා. නිරන්තරයෙන් පින්තුන් ආරක්ෂා කරත්වා. දෙවියන් ප්‍රාර්ථනා කරන්නා වූ අමා මහ නිවණින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගත්තා වූ සීල කුසලානිසංසයන් පින්තුන් නම් සඳහන් කළ මේ පරිලෝ යන්ති දුනාව සියලුම ඥාතීන්ටත් එවැනි බෞද්ධ ආමාද ජාලි නිර්මාතු ඉඳලා අපවත් යන්ති දුනාව දන්නාගම් කුසල දාම අපේ නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු කොට ඇති මහා සංඝරත්නයටත් ඔබ හැම දෙනාගේ නමින් ජන්මාන්තරගත වෙන්ති දුනාව මෞදි මෞපියාදී සියලුම ඥාතීන්ටත් යමෙන් යමෙක් පින් බලාපොරොත්තු නම් ඒ සියලුම දෙනාටමත් අපි රැස් කරගත්තා වූ සීල කුසලානිසංසයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. එසේ අනුමෝදන් වීමෙන් ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිත සපවත් කරගනිත්වා, සාංසාරික ජීවිත සපවත් කරගනිත්වා, ඒ ඇත්තනුත් ප්‍රාර්ථනා කරන්නා වූ අමා මහ නිවණින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
රැස්කරගත්තා වූ සීලෝම කුසලානිසංසයන් අද උතුම්ම දේශනාවේ දායකත්වයෙන්ගෙන කටයුතු කරන වෙළුවේරිය පදිංචි අසිත සුරන්දානුස් මහත්මයා ඇතුළු කොට ඇති පෞලේ සීලම දිනාටමත් ධර්ම ශ්‍රවණයේ කරන්ට දුනා වූ පින්වත් ඔබ හැම දිනාටමත් ඒ වගේම මේ උතුම්ම කාර්තව්‍යයන් සිද්ධ කරන්නට බෞද්ධ ආමාර්ජාලයේ වර්තමාන සභාපති ධර්මෙන් කටයුතු කරන අපේ බොරලන්දේ වජිරඥාන අපේ නායක මාහිම් පානන් වහන්සේ ඇතුළු කොට ඇති මහා සංඝරත්නයටත් බෞද්ධ ආමාර්ජාලයේ අපේ ගම්පා ශාඛාව ඇතුළු කොට ඇති ආමාර්ජාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම අධර්ම දේශනාවට සහ සම්බන්ධන පින්වත් ඔබ හැම දිනාටම ගුවන් විදුලි ඔස්සේ ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දිනාටම මේ සියලුම ධර්මානිසංස එකසේ හේතු වාසනාවෙන් හැම දිනාගම ජීවිත නිදුක් නිරෝගී සුවපත් ආවේට පත් වේවා ඔබ කරන කියන කටයුතු සාර්ථක වේවා මේ දුවා පුතාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා සසර වසනාතුරු නිවන් දකිනාතුරු අසත් පුරුසාස්ත්‍රයන් නොලැබේවා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සැලසේවා ඒ තුල මේ ගෝර බිහිරු සංසාරයෙන් ඈතලන අමා නිවන් සුව සාසත් කරගන්නටම තව තවත් ධර්මයේ මුණ ගැහෙවා මේ උතුම් වූ පින්කම් වල ආශිර්වාද බලෙන් ඔබට දීර්ඝාස ලැබේවා ඔබේ උතුම් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සමුද්දභාවයට පත් වේවා හැම දිනාගම ජීවිත තුළට සිත සාන්තිය ආශිර්වාදයේ සතුට සමාදානයේ සෞභාග්‍යමෙති වේවා පරලෝ වශයෙන් දෙව් මිනිස් අප කෙලවර අජරාමර සංඛ්‍යා තමා මහ නිවෙනින් සැනසීම පිණසම මේ පුණ්‍ය ශක්තියෙන් හේතු වාසනා වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා හැමදෙනාටම තුනුරුවන්ගේ සරණයි සාදු 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 සදහවතුනි බෞද්ධ ආකුවන්තුලි ගම්පහ ප්‍රාදේශීය ශාඛාවේ සංවිධායකත්වයෙන් යුතුවයි නිමවටපත් වූ සධර්ම දේශනාව අප ඔබ වෙත ගෙන ආවේ සධර්ම දේශනාව පවත්වව දාල දෙල්ගොඩ උඩුපිල ශ්‍රී සදහම් නිකේතන විහාරාධිපති ගම්පහ ඉන්දිකොල්ල විද්‍යාවාස මහපිරිවෙනේ ආචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති අවසරයි පූජනීය විලච්චියේ පඤ්ඤාලෝක ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු